ඔබල්ලක තිලාන්න ෆලෑම් රකල් බයිබන්න පෝග්‍රම අතෙක්ක ඉතින් පලනයටම වෙන්ද වගේම තැංකයු කියල ගැන්න නොබලන්ට කමෙන්ට කරල තිබ්බා ගොඩක් කටිය සබස්ක්‍රයිබ් කරල තිබ්බා ඒවගේ විශා කරල තිබ්බා ඉතින් ආයතයන් කැමති තැංකු වරමච් කියලා අද පෝග්‍රම් මේ ගතගෙන කතා කරද්දි මං අද හදන්න යන්නේ ෆේමස් ක්ලසික් කොක්ටේල් එක ඒක නම විස්කි සල් දැන්ටත් සමහරක් කටිය දන්න ඇති නමුත් දන්නති කට්ටියරත් එක්ක තමයි මම මේ අද කතා කරන්න යන්නේ විස්කිසාව ගැන කොක්ටෙල් ගැන පබ්ලිෂ් වෙන්නේ 1870 ඉතින් ඊට පස්සේ තමයි මේ කොක්ටෙල් ටික ටික කට්ටිය දැනගන්න ගන්නේ විස්කිසාව එක්ක ඇත්තරම අපිට ගන්න පුළුවන් අපරටිස් පැක් එක කියන්නේ කැමරේ ඉස්සෙල්ලා ගන්න කොක්ටෙල් එකක් විදියට මේකට වැඩියෙන්ම අපිට උවමනා කරන දෙයක් තමයි බර්බන් විස්කි මේ බර්බන් විස්කි එක US වලින් එන විස්කි එකක් තමයි ඉදිරි එපිසෝඩ් වල ඒ ගැනත් කතා කරනවා හරි අපි දැන් බලමු මොනවාද අපිට උවමනා කරන දේවල් කියලා මේ අපේ විස්කි සමයක හදන්න විස්කි සමයක අපිට විස්කි විතරක්ම නෙමෙයි අනිත් ස්පිරිට්ස් වලිනුත් හදන්න පුළුවන් තියෙනවා අපිට විස්කි සම එතකොට ජින් සම රම් සම වොඩ්කා සම ඒ විදිහට කැමති ලික එකක් දාලා ඔයගලන්ට හදාගන්න පුළුවන් ඉතින් අද මම හදන්නන්නේ ක්ලාසික විස්කි සම එකක් අපිට වමනා කරනවා බර්බන් විස්කි sugar syrup ඊට පස්සේ ලයිම් මොන කරනවා මම මේ ගෙනල්ලා තියනවා මෙතන ඔරෙන්ජ් තියනවා ගාන්ෂ් එකට මම ගන්නවා ඔරෙන්ජ් පිටියක් අන්තිමට අපිට වමනා කරනවා egg white අපේ පළවෙනියටම වෙන්න කියනවා වගේම කොක්ටේල් එක හදන්න ඉස්සෙල්ලා අපි ග්ලාස් එක චිල් කරගන්න ඕනේ. පළවෙනියටම අපි දාගන්නවා මේකට 50 ml බර්බන් විස්කි ඊට පස්සේ අපි මේකට දානවා sugar syrup 15 ml. ඔයගලන්ට කැමති නම් sugar syrup වැඩි කරගන්න පුළුවන් sweet ගතියට ඕන නම් නැත්තම් ඔයගලන්ට 15 ml ම දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට උවමනා කරනවා lime juice. මං මේකට දාගත්ත එක ගෙඩියක ලයිම් ජූස් ඒක ඔයගොල්ලෝ ගන්න ගෙඩිය ප්‍රමාණයට වෙනස් වෙනවා ඊට පස්සේ අපිට ඕනා කරනවා egg white එක ඔයගලන්ට කැමති නම් දාන්න නැතිවෙන්නත් පුළුවන් කැමති නම් දාන්නත් පුළුවන් egg වලට කැමති නැති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට egg එක නැතුව drink එක මේ හදා ගන්න පුළුවන් මං මේකට දානවා egg white එකක් ඊට පස්සේ අපි මේක dry shake කරනවා dry shake කරනවා කියන්නේ අයිස් නැතුව අපි මුලින්ම මේක ෂේක් කරගන්න ඕනේ. ඕගලන් බලා ගන්න පුළුවන් මේකේ කොහමද ෆෝම් එක කියලා. ඉස්සල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති මං ඩ්‍රයි ෂේක් එකක් කරා ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ මේකට අයිස් දාලා ෂේක් කරන්න ඕනේ ඊට පස්සේ අපි මේක ආයේ ෂේක් කරගන්න ඕනේ හරි දැන් අපේ කොක්ටේල් එක හදලා ඉවරයි දැන් තියෙන්නේ අපිට අපේ ග්ලාස් එක චිල් කරගන්න ගත්ත ග්ලාස් එක අපි අයිස් එක අයින් කරගන්න ඕනේ
අද මම අලුත්ම විදිහකට තමයි මේ මගේ කොක්ටේල් එක ප්‍රසන්ට් කරන්න යන්නේ. අද මම නිකන් කියුබ් අයිස් දානවට වඩා මම ගෙනල්ලා තියෙනවා අද අයිස් බෝල් එකක්. ඔයගලන් බලා ගන්න පුළුවන් මේ අයිස් බෝල් එක. ඒක දා ගන්නවා අපේ ග්ලාස් එකට. හරි. ඊට පස්සේ අපේ කොක්ටේල් එක අපි මේ ග්ලාස් එකට ස්ට්‍රේන් කරගන්න ඕනේ. අපේ කොක්ටේල් එක රෙඩි වෙනද කියනා වගේම දැන් අපිට උනේ ගානිෂ් එකක්. මම මේ ගානිෂ් එකට අද යූස් කරනවා orange peel එකක්. මේ විදියට peel එක අරගෙන අපි මේක squeeze කරන්න ඕනේ. squeeze කරලා rim එකේ half rim තමයි අපි මේක ගන්න ඕනේ. මොකද සමහර කට්ටිය කැමති නැහැ මේ bitter taste එකට. ඔව් අද අපි හැදුවා ක්ලාසික් බිස්කට් එකක් එග් වයිට් එක දාලා. ඉතින් ඒ එග් වයිට් එක දාලා හදපුවම අපි කියනවා ඒකට බොස්ටන් සව කියලා. ඊට පස්සේ අපි අපිට මේක දාන්න පුළුවන් රෙඩ් වයින් ෆ්ලෝට් එකක්. ඒ කියන්නේ ලේ එකක් දාන්න පුළුවන්. ඒ ලේ එක දාපුවම අපි කියනවා ඒකට නිව්යෝක් සව කියලා. ඔව් අද ටෝගල් එකට එලා ඉන්නේ ෆ්ලෑමේකර් බයි බීන ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ට්‍රස්ම පාට් එකට. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මොකද්ද මේ අද මම මේ කරන්නේ බීන මොකද්ද මේ කරන්නේ නැ දේ කියලා. මේ පරණ බොටල්ස් වගේක් අහන්නේ. ඇත්තටම කිව්වොත් මේ පරණ බොටල්ස් ඇත්තටම මට වටින දේවල්. මොකද මම ෆ්ලෑ බාටෙන් කෙනෙක් වෙන්න මික්සොලොජිස්ට් කෙනෙක් වෙන්න මට ගොඩක් උදව් වෙච්ච දේවල් තමයි මේ. ඉතින් මේ අපි ගොඩක් කලකට ෆ්ලෑරින් කරන්ඩ අපි යූස් කරන බොටල්ස් තමයි මේවා. මේක ඇත්තටම කිව්වොත් එහෙම soft PVC material එකකින් තමයි හදලා තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා එක එක shapes වලින් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ හදලා තියෙන මේ bottles හදලා තියෙන්නේ හරිම bottle එක. ඒ කියන්නේ අපි ගත්තොත් ඇත්තම bottle එකක් glass bottle එකක් ගත්තොත් ඒක glass bottle එකේ weight එකට equal තමයි මේක හදලා තියෙන්නේ මේ bottle එක. මේවා තමයි අපි flaring කරන්න ගන්න bottles. මේ bottles වලින් තමයි මුලින්ම අපි flaring කරන්න ගන්නේ. මේ glass bottles වලට ඉස්සලා අපි මේවලින් practice කරලා තමයි අපි glass bottles වලට යන්නේ. අනිත් ඒ moves කරන්න අපි මේ ඊළඟ step එක ගන්නේ. මෙන්න මේ ෆ්ලෑ බොටල්ස් වලින් තමයි. දැන් සමහර කට්ටිය හිතනවා ඉතින් අපිට බොටල්ස් වලින් විතරද ෆ්ලෑරින් කරන්න පුළුවන් කියලා. නෑ. මේක අපේ බායකේ තියෙන අපේ බායකේ තියෙන ඕනෑම equipment එකකින් අපිට ෆ්ලෑරින් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති මම ඊට ඉස්සෙල් එපිසෝඩ් වල කතා කරා බාර් ට්‍රික්ස්. සමහර බාර් ට්‍රික්ස් ඒව මූව්ස් විදියට ඔයගලන්ට යූස් කරන්න පුළුවන් ෆ්ලෑරින් කරද්දී. ඔගලන්න මතක ඇති මං ඉන්ට්‍රඩක්ෂන් එපිසෝඩ් එකේ කතා කරා ඔගොල්ලොත් එක්ක ෆ්ලෑ බාටෙන්නේ ගැන නොලෙජ් එක ෂෙයා කරනවා කියලා. ෆ්ලෑමේකර් බයි බින්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඊසි මූව් එකේ ඉඳන් ඩිෆිකල්ට් මූව් එක වෙනකන් ඩිෆරන්ට් ඩිෆරන්ට් ස්ටේජස් වලට ඔගලන්ට මේ ෆ්ලෑ බාටෙන් ගැන ඉගෙන ගන්න. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න මේක පොඩි සිග්නල් එකක්. කීප ඉන් ටච්.